සෞ අංශ ජනතාවට දැනුම් දෙන්නේ උන කැස සෙම්ප්‍රතික්ෂාව හුස්ම ගැනීමේ අපහසුතාවය දියර ලෙස මලපාපිටවීම හිසරදය උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ මතුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂාවක් සිදු කරගන්නා ලෙසයි. නව කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් නියුමෝනියාව සහ වකුකඩු අක්‍රියතාවය ඇතුළු දරුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවද ඔවුන් අවධාරණය කළා. මේ අතර නව කොරෝනා වෛරස් අවදානම වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. අත්සේදීමේදී සබන් හෝ විෂබීජනාශක ද්‍රව්‍ය භාවිතා කිරීම, කැස්ස සහ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ ටිෂූ භාවිතා කිරීම මෙන්ම භාවිතා කළ ටිෂූ නිසි ලෙස කසල බඳුන් වෙත බැහැර කිරීම මෙම අවදානම වළක්වා ගැනීමට ගත හැකි තවත් පියවරකි. එමෙන්ම කැස්ස සහ කිවිසුම් යාමේදී ලේන්සුවක් හෝ ටිෂූ නොමැතිනම් වැලමිට ඇතුළු පැත්ත භාවිතා කිරීම සිදු කළ යුතු බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. කිවිසුම් යාමේදී අත්ල භාවිතා නොකරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. නව කොරෝනා වෛරස් අවදානමෙන් වැළකීමට නම් උණ සහ සෙම් ප්‍රතික්ෂාව වැළඳුණු පුත්කරයන් සමග සමීප ඇසුරු කිරීමෙන් වළකින ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ. එමෙන්ම ආහාර සඳහා පිළියෙල කරගන්නා මාංශ සහ පිත්තර හොඳින් පිස ගැනීමෙන් පසු ආහාරයට ගන්නා ලෙසද මෙහිදී විශේෂ ඉල්ලීමක් කරනවා. සත්ව ගොවිපළවල රැකියා කටයුතු කිරීමේදී ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ එම රැකියාවල නිරත පාර්ශ්වයන් වෙත දරුම් දෙන්නේ. විශේෂයෙන්ම එවැනි කටයුතුවලදී මුඛාවරණ පැළඳීම සහ අත් ආවරණ පැළඳීම නව කොරෝනා වෛරසයේ අවදානමෙන් මිදීමට ගත හැකි තවත් ක්‍රියාමාර්ග බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.